සුබ සන්ධ්‍යාවත් ඒ වගේම සුබ නව වසර. අපි නව වසරට ගමන් කරනකොට මේ සතුට වෙන සන්ධ්‍යාවට එන්න කලින් අපි පොඩක් දවසක් අතීතේ ඊයේ අලුත් අවුරුදු උදා වෙන වෙලාවේ සුහුරු කරණේ ලක්වච්ච ලෝකයේ මගේ සුහුරු දුරකතනින් මම කවියක් කියව කියලා හිටියා. කවිය කියනවා කොටු පෙළි අතරේ අපිට මොන කවිද? අසයිමන් සස්සේ සැනසුමක් නැතිව හැරෙන යන ගමනේ නැවතුමක් නැතිද? මේ කියව යනකොට මට හිතෙන්නේ මේ දුකමයි කියන්නේ. මිනිස්සු හැමතැනම දුක ගැන කතා කරනවා. සැනසුම හොයන කෝස් වර්ක් අසයිමන්ට්ස් එක්සෑම්ස් වල ඔක්කොම ඇස්සේ අපි සැනසුම හොයනවා. ඒ හොයන්න මෙතන ඇවිල්ලා හැබැයි කවිය ඊළඟට කියන්නේ මේ දුක ගැන කතාවක් නෙමෙයි. කවිය කියන පොඩ්ඩක් ඉන්න. කොටු පෙළි ඉරියස්සේ කවි තියෙන්නම වෙරිද? මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඩේ රසායන ක්‍රියාවලී ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අස්සේ ඔය කියන කලාව මිනිස්සුගේ සිත් සතුටු කරන දේවල් කියන්න බැරිද? මේ කියන දුක වේදනාව හැමදේම නැත්තේ සැනසුම චුට්ටක්වත් තියෙන්න බැරි. අන්නේ චුට්ටක් තියෙන සැනසුම එළියට අරගෙන හොඳට සතුටු වෙන සංදේශයක් තමයි අපි මේ එකතු වෙලා ඉන්නේ. යායේ පැතුම. එතකොට මොකක්ද මේ යායේ පැතුම කියන කියන්නේ? මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඩේ රසායන ක්‍රියාවලී ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පළමු වසර 18 කණ්ඩායම තමයි ඥායපදක 2019 තමයි මේ ඉස්ස වුණා වුණා 2019 සංවිධානය කරන්නේ. එතකොට මේකෙදි අපි 17 කණ්ඩායම 16 කණ්ඩායම 15 කණ්ඩායම අපි ආදරණීය සහෝදරත්වයේ මාර්ගෝපදේශනයේ ඒ වගේම වල්පලගේ සර් ජගත් සර් ඇතුළු අපේ ආචාර්ය මණ්ඩලයේ මාර්ගෝපදේශනයේ යටතේ ඥායපදක අපි සංවිධානය කළා. එතකොට අපේ මේ විශාල දෙවැන්ත උත්සවයේ අවසාන හොරා කීපය තමයි අපි දකින්නේ. මේ ඉතා දිග ගමනක මහන්සියක් ඒක ඕගලන්ට ඉස්සරහට දකින්න ලැබේ. ඉතින් මෙතන ඉඳන් කියන්න තියෙන්නේ මේ සභාවට එකතු වෙලා ඉන්න මොරටු විශ්වවිද්‍යාලයේ ගරු උපකුලපති මහාචාර්ය කපිල පෙරේරාතුමා, ඒ වගේම රසායන ක්‍රියාවලී ඉංජිනේරු දෙපාර්තමේන්තු ප්‍රධානී මහාචාර්ය ශාන්ත වල්පරගේ මැතිතුමා, ඒ වගේම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අජිත් අල්විස් මැතිතුමා, ඒ වගේම අපේ ජගත් සර් මහාචාර්ය ජගත් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා, ඒ වගේම ගණිත දෙපාර්තමේන්තුවේ කතියාචාර්ය උදේ චින්තක ජයතිලක මැතිතුමා. අපි ඒ වගේම මේ ගමට ගන්තුලාට ඇවිල්ලා ඉන්න හැම වසරක ආදරණීය ගම්කාරයෝ ඔක්කොම අපි පිළිගන්නවා බොහොම ආදරයෙන් යාය පැතුම 2019. එතකොට මේ දැන් ගම්කාරයෝ ටික පොඩ්ඩක් සත්‍යවත් අඩු කරලා දැන් ගමත් එක්ක එකතු වෙමු. ගමේ දැන් අපි ගමේ සුන්දරත්වය විඳින්නන්නේ දුක හිතෙන කතා, සතුට හිතෙන කතා, ලොකු කතන්දර ගොඩක් බලන්න යන්නේ. ඉතින් මොනවා කරන්නත් කලින් අපි මේ ගම්තුලානට ආලෝකයක් අරගෙන ඉන්න. ඉතින් ආලෝකය අරගෙන ඉන්නයි අපි මේ සුන්දරම් වෙන්නේ.
ඒ වගේම රසායන හා ක්‍රියාවලී ඉංජිනේර දෙපාර්තමේන්තුවේ කතිකාචාර්ය අනුෂාන් රණීන්ද්‍ර මහතාට සිසිල් කොත්සා මහතාට එකතු ආරාධනා කරනවා පොතේ මාංශික දැන්වීම මොහොත සමග එක්වෙන ලෙස. ඒ වගේම රසායන හා ක්‍රියාවලී ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අනුර පෙරේරා මැතිතුමාට ආරාධනා කරනවා පොල්තෙම මහන්සියු මැලිම සමග එක්වන්න. Thank you.